ரணில் விக்ரமசிங்க நவ ஜனாதிபதி உரையை வசந்தி உந்தீமட்ட சகபாகி இல்லை எனக்கும் රටේ ජනතාවගේ එකඟතාවයක් තියෙනද මේකට යම් යම් කණ්ඩායම්වල මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂයෙන් මේ අපි යුතුකම සංවිධානයේ හැටියට අත් වශයෙන්ම පෙනී සිටියේ අපේක්ෂකයන් කවුරු හෝ බලාපොරොත්තු වන අතර එකඟතාවක් තුළ මේ වෙන අපට තියෙන අන්තිම අසීරු කාලෙක එතකොට ගොඩක් අපේ ජනතාවට ලැබිච්ච ජනවර මේ ඉතුරු කාලය සඳහා තමයි මේ පාර්ලිමේන්තුවෙන් අපිට ජනාධිපති කෙනෙක් තෝරන්න උනේ ඒක ඇත්තටම තෙන්දි වඩා වැදගත් වෙන්න තිබුණේ මන්ත්‍රීවරුන්ගේ මතයට වඩා අපි නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාව. මේ මහජනතාවගේ මතය අනුව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම තමයි සිදු විය යුතු තිබුණේ. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට එකඟතාව හැදුන්නේ නැහැ. හැබැයි අඩුම තරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉලාස්නා යම් එකඟතාවක් මත දැලසෙර පෙරමු මිත්තුමත් සමග ඒ එකඟතාව අපි අගය කරා. ඒක ඉක්‍රීම තුල අපි අපි ඒ වෙලාවෙත් ඉල්ලුවා අනික් අපේක්ෂකයන්ටත් රට වෙනුවෙන් පොදු එකඟතාවකට එන්න කියලා. කෙසේ වුණත් දැන් රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ ජනාධිපතිවරයා වශයෙන් තීරීපත් වෙලා තිනවා. අපි හිතන්නේ මේ බැරෑරුම අවස්ථාව එතුමත් ඒ කියන්නේ එතුමාගේ පෞද්ගලිකව කලින් එක්සත් ජාතික පක්ෂය හැටියට දරපු මතවාද අමතක කළා. මේ අවස්ථාවේදී මේ රට ගොඩ ගැනීම සඳහා යම්සි ආකාරයකට ජාතික එකඟතාවන් ගොඩනගාගෙන මේ අභියෝගයට මුහුණ දීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන කටයුතු කරයි කියන එක තමයි අපේ අපේක්ෂාව. ඔබතුමා හිතන්නේ දැන් විශේෂයෙන් ගෝ ගෝට හෝම් ස්ලෝගන් එක අතන කියවුණා. දැන් ඊළඟට එන්නේ රනි ගෙදර යනු කියන කතාව තමයි එළියට එන්නේ. දැන් ඒ ඒ ඒක තාම ඩිවලොප් වෙමින් තියෙනවා අතන අරගල භූමිය. මොකක් වෙයිද ඇත්තටම මේ කියන්නේ නැවතත් මේ රට අරාජික තැනකටම යයිද නැත්නම් ඔබ ඔබ ඔබතුමා විසින් ඔවුන්ට මොකක් හරි කිවිය යුතු යමක් තිබේද මොකක්? මේ මහජන නියෝජිතෙක් හැටියට ඒ කියන්නේ මට අනාවැකි කීමේ මම හිතන්නේ අවශ්‍යත් නැහැ සුදුසුත් නැහැ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ සිවිල් පාර්ශ්වවල එකඟතාවක් ගොඩනගාගෙන මොකද වෙන විදිහට නම් අපි බෙදි බෙදී මේ අරගල දිගටම අරන් ගියොත් අවසාන වශයෙන් වෙන්නේ අපි විජාතික වුමනාවන් වල අතටලුවක් වෙන එක. නැත්නම් අපේ මව්බිම විජාතික බලවේගවල ගොදුරු බිමක් වෙන එක. ඒක වළක්වා ගැනීම තමයි මම හිතන්නේ අපේ ප්‍රධාන කාර්යය වෙන්න උනේ. ඒ ගමන් දන්නවා අපේ රටේ ජනතාව විශාල දුෂ්කරතාවට මුහුණ දීලා ඉන්නේ. එතකොට ඉතිහාසයේ පළවෙනි වතාවට එක්තරා විදිහකට අපේ මව්බිම මුහුණ දෙන දරුණුතම අභියෝගය. හැබැයි අපේ දේශපාලන නායකයන් බුද්ධිමත් වෙනවා නම් මේ අභියෝගය ඒ ඉතිහාසය තුළ අපට ගොඩනගා ගන්න බැරි වෙච්ච ජාතික සම්මුතිය ගොඩනගාගෙන රට නිවැරදි මාවතට යොමු කරන්නත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. ඒ නිසා අපි ෘතින්පත් වෙච්ච ඒ නව ජනාධිපතිමාගෙන් උත් ඉල්ලනවා ඔබතුමාගේ පෞද්ගලික දේශපාලන නායකත්වයෙන් අසකින් කියලා මව්බිමේ සම්මුතිය ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වත් එක්ක එකඟතාවයකට ගිහිල්ලා මේ අභියෝගය ජයගන්න ක්‍රියා කරන්න කියලා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.